දේශපාලන මණ්ඩලයේ රැස්වීමෙන් පසුව අපි පැහැදිලිවම පක්ෂයේ දේශපාලන මණ්ඩලෙත් පැවසුවා පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ මතේ නියෝජනය වෙන්නේ නැහැ. ඒ වගේම පක්ෂයේ පාක්ෂිකයන්ගේ මතේ නියෝජනය වෙන්නේත් නැහැ. පළාත් පාලන ආයතනවල පළාත් සභා නියෝජනය කරන අති බහුතරයක් දෙනා පහුගිය සති කීපේ පුරාම පැවසුවේ වර්තමාන ජනාධිපතිවරයාට තවත් දුර කාලයක් වෙනුවෙන් පක්ෂය හැටියට සහාය ලබා දිය යුතුයි කියන එක. ඒ අනුව පක්ෂය වෙනත් විකල්ප තීන්දුවක් මේ වෙලාවේ තීන්දුවකට නිගමනයට පැමිණලා තිබෙන නිසා අපි දන්නේ නැහැ පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එක. මොකද අපි සහකරන ඉදිරියට පක්ෂයේ සහයෝගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න. එමෙ නැති වුණොත් අපි අද රැස් වෙච්ච පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් අපි තීරණය කරේ විශේෂයෙන්ම පක්ෂයේ තීරණයේ ලෙස වුණත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වෙන්නේ. ඒ වෙනුවෙන් අපේ සහයෝගය ලබා දීම සඳහා වැඩපිළිවෙල සාකච්ඡා කිරීම සඳහා තමයි ඩිස්ත්‍රික්ක මට්ටමින් පළාත් මට්ටමින් අපේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යවරු ඇතුළු සියලු දෙනාත් එකට එකතු කරගෙන ඒ කටයුතු කරන්නේ. ඒස අපිට විශ්වාසයක් තියෙනවා 90%කට වැඩිය අද දවසේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය අමතුරු, ඇමතිවරු මේ ස්ථානට සහභාගී වුණා. ජනාධිපතිතුමාගේ මැතිවරණ කාර්යාලයට හෙට දින ඒ ප්‍රමාණය තව වැඩි වෙයි. ඒ නිසා අපි දැනුත් ඉන්නේ පක්ෂය බෙදීමකට යන්නේ නැතුව, පක්ෂය කඩන්නේ නැතුව තීන්දුවක් ගන්න කියන එක. නමුත් පක්ෂයේ ඉතාමත්ම සුළු පිරිසක් ඒ පක්ෂයේ අනන්‍යතාවය රැක ගැනීම කියන මුවාවෙන් විශේෂයෙන්ම පක්ෂයේ විශාල පරාජයක් වෙනුවෙන් මෙහෙවනවා අපිට පේනවා. ඒ කෙසේ නමුත් අපි තීන්දුව කරේ ජනාධිපතිතුමා වෙනුවෙන් ඉදිරියටත් සහයෝගය ලබා දෙන්න. නෑ, අපි ජනාධිපතිතුමා වැඩ කරන නෝ. ඒක අපි දන්නේ ඉවරයි වගේ. ඉවරයි වගේ. අද මොකද ගත්ත තීන්දුව? නෑ නෑ, අද ගත්තේ මේ රැස්වීම ගැන කොහොමද කරන්න කියලා. ඒක ගැනද කිව්වේ මේ. නමුත් අපි මේ විදිහටම ඉස්සරහට පොහොට්ටුවේ මල තියෙන්නේ මෙතන නැට්ට විතරයි ඉතුරුලා තියෙන්නේ. මොකද්ද ඉතින් රන් ලිවිකස් මැතුමා දිනනවා. දිනනවා නේද? එච්චරයි. ජයග්‍රහණේ නියතයි. නෑ, පොහොට්ටුවේ තමයි අපි. නෑ, පොහොට්ටුවේ ඉඳන් මේ වෙනත් සහය දෙන්න පුළුවන්ද? මොකද බැරි? කවුරුත් මේ රට බේරගන්න එකතු වෙන්න අපි හිතන්නේ මේ වෙලාවේ ඉන්න හොඳම ජනාධිපති අපේක්ෂක රන් වික්‍රමසිංහ මැතිතුමා. ඒක බලන්න ඕනේ. ඒක අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒක අරන් ඉවරද ජනාධිපතිතුමාට සහය දෙනවා කියලා නැත්නම් තව සාකච්ඡා ආරවද? නෑ, මම හැම වෙලෙම කිව්වනේ ජනාධිපති රන් වික්‍රමසිංහ මැතිතුමා තමයි අපිට ඉන්න හොඳම අපේක්ෂකයා මේ වෙලාවේ කියලා. යම් තීරණයක් අරන් තියෙනවා. හැබැයි අපි මුලින්දලම කිව්වේ මේ වෙලාවේ දේශපාලන පක්ෂවලන වෙලාවක් නෙමෙයි, පාට කණ්ණාඩි දාන වෙලාවක් නෙමෙයි. රට තියෙන්නේ විශාල අමාරු තැනක. රට තිබ්බ විශාල අමාරු තැනක. පොහොට්ටුවේ අපි තමයි රට නිවැරදිතනකට ගේන්න ජනාධිපතිතුමා පත් කරගත්තේ. ඉතින් අපි සියල්ලගෙන්ම අපි ආදරයෙන් ඉල්ලන්නේ සමස්ත රටවැසියන්ගේ පාටපක්ෂ බලන්න එපා, කරුණාකරලා කණ්ණාඩි දාගෙන බලන්න එපා. මේ වෙලාවේ මේ මැතිවරණය තුළ අපි ජනාධිපතිතුමාට සහයෝගය දක්වමු, දේශපාලනය අමතක කරලා මේ අවුරුදු පහට දේශපාලනය අමතක කරමු. මේ වෙලාවේ ලබා ගන්න පුළුවන් ඕනම සහයෝගයක් වෙනුවෙන් අපි ඕනම කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා. ඒක කළ යුතුයි. මොකද හිතුව මේක රටක් පිළිබඳ ප්‍රශ්නයක්, අපේ දේශපාලන අනාගතය පිළිබඳ දේශපාලනය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි, මේක රටක් පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා අපි සියලුම දෙනා බහුතර පාර්ශ්වයන් එක් කරගන්න ඒ අවශ්‍ය සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා අපි ආරාධනා කරනවා රටේ සමස්ත ජනතාවටම අපිත් එක්ක අහුවෙන්න කියලා.